මොක කීවත් ඔය කියලා ඉන්න ඉසව්ව ওই ගමරාලයම දනිත් උන් දෙගෙම්ම කොයි යමක් කියලා හරි අයිරුව දැනගන්න බලාප රිකාමකවත් හෝඩුවාවක් කියන්නේ නැතුව අපි ලැත්තෝ හදිහටන් හේගෙන දැනගන්න බැරුවා ගමරාල ලැත්තෝ ගමරාල ලැත්තෝ ගමරාල ගමරාල ලැත්තෝ හදි ගහෙන්ට කීලා උන්ද රාජකාරී ගමනක් ගෙහුම් පුරමුලා එහෙනම් මම වෙනින් වංගියක ගාටන්න පුරමුලා මොකෑ උඹයි උඹ ආකාරිය මට කියෙව්වට කාරියක් නැතුවා මොකට හැම කියවුවා කීලා තිසෙත පෙලක් විදේ මට උඹට උදව් කේන්ට පුළුවන් වෙන්න බැරි නැතුවා හැම කියවුවේ ඇත්ති උඹ ඒකලා ගැන සාංකාවෙන් ඉන්න වගවිත්තිය මම දනිත් මට උඹ ගැන බොහොම දුකයි පොරමොලා මට පුළුවනි උඹට ඒකලා හොයාගන්න අයිරුව කීන්ට මහමැනික හොයාගන්න අයිරුව කීන්ට ඇත්ත යසයි ඇත්ති කොයි කොන මහමැනික රඳන්නේ ඒ කියන්නේ ගේ දමනේ ගමින්න ගල් මැද ඇත්තේ උන් දෙකේ කුඩක් පච්චි ඒ කි උන් දෙක කැටුන් ආ වටයට සහේට දෙන්ටයි උන් දෙක දත කන්නේ උඹ දමනේ ගමේ සවුවට ගිහින් ඒකිව හොයාපන් මං විත්ති කිව්වග අපේ ඇත්තන්ට අඟවනවා හැම නෙවි ඔය ඇත්තිට කන්දයක් ආගේ පිහිට අරස්සාව මේ උපකාරී සීපරාද කේන්නේ නැතුව මං අදම දමනේගම පද්දන්නම් මහමැනික හොයාන හොඳ උඹ පලයා එහෙනම් මං ගච්චන්නම් ඇති පොරමොලා ඒත් ඒකිව හොයාගත්තත් උඹට දැන් ඒකි ගෙන් පලක් නැතුව ආවෙන්ට පුළුවනි මොකෝ ඔයි ඇති හෙම කීන්ට ඇති කාරිනාව මේ වෙද්දිත් ඒකි වාර වටයා තියා ගන්නට ඇති ඒ කියන්නේ අද්දි තුඹේ නම අඬ බෑ නිසාවෙන් උන්දලාට තරහ ගොහින් තිබුණලු ඒකිව හේබාවන්ට බැද්දට උහාන යන්ට කියලා ඒකිගෙ කුඩක් පච්චි කියලා තිනවා ඒ වෙච්චි උන්දලට මහමැණිකයි හිත් පොජ්ජ ගන්නට බැරුවා බලෙන් තියාන උන්නත් මහමැණිකයි හිත් පොජ්ජ මටයි උනා උනත් ඒකි හදි ගැහුණොතින් එන්න ගාටනවා අඩා පොරමොල මොකාදල ඔබට පාර කියවේ පරාඩා යම් කාරියකට මේ කොන ගෑටුවා ඔයි ඇත්තෝ හදි ගැහෙන්ට කියලා හිතව්වා එනම් මේ පඳුරු පාක්කුඩ අඳුරු පාක්කුඩන් නැතුන් ගාටන්ට හිද්දෙන්නේ නැතුවා බැද්දට රූටලා දඩේ මක්කේ ගත්තා මෙව්වා නැතුන් ඊයේත් මේ කොන ගාටන්ට තිවුනා පඳුරු පාක්කුඩ මොකටද බොටා මට ඔබ ඊයේම ගෑටුවා නම් අහකවද ඉතින් බොඩා තයි අප්පච්චිට හොඳයි හර්පෙක් දෂ්ට කියලා උත්පල වී උන්න දැන්නා උන් දට වරදක් නැතුවා කවුරු වෙදගම් කරව්වේ තිසාහාමි ලැත්තෝයි බිංගොඩ ගමරාලයි තිසාහාමි දස්සයා උන්දෑ ළඟ තියෙන බෙහෙත් මේ බින්තැන්නේ කිසිම එකෙක් ළඟ නැතුවා උන්දෑ වෙදකම ඉගෙනගෙන තියෙන්නේ මුල්ලේගම හාමුදුරුවන්ගෙන් වෙද
මොකොබට ඔබ ඊයේ මේ කොන රැඳෙව්වා කියුවේ? ඒක කතා පොඩ්ඩක් ඇත්තෝ. ඒ කියුවේ? දුහක් මං දඩේ මේ අද්දින් පාළු වෙච්ච ගමක අහෝ හාමතේ මිය දෙන්න හිට ආපු කැකුලියක් හදි ගහිලා ගල් රුකුලට කැටුම් ගෑතුවා. බොක්කුන්ට බය අඩි මං වහන් වෙන්න කාරණාවේද? මේක මයේ ගන්තුලාන වැද්දන්ව මේ කොන රඳා ගත්තේ මං වේද? මාට සෝලිතීන්ට ආවොත් යන්ට වෙන්නේ උන්නරාට. සෝලිතීන්ට කාරි නැතුවා ඇත්තු ඔය ඇත්තට මොක නමුත් විජාන්තරාවක් වේ කියලා මයි හිත් පොජ්ජට සංකාවේ බැරුවා. ඔයි පරමලායක මහන අපිරියස්සයා ඒනම් උඹලට ඒ කෙලාව සොයාගන්න බැරුණා එහෙමයි. හෙනම්මා අඩා මේ ගමේ මන් දැනුවත් ඒ වෙකෙක් කැන්දන් ඇවිත් නැතුව මේ ගමේ ඉන්නේ පවුල් නවයයි. එක ගොල්ලක් කර අනිත් ඔක්කෝම ගංකාර. මුදුලිහාමි කියලා මිනිහෙක් ගල් මැදින් ඇවිත් මෙහි ඉන්නවා. ඌට කියන්නේ ගල් මැදියා කියලා. ඒ ගෙදුට්ටුවත් ඒ වේ කියෙක් කැන්දන් ඇවිත් නැතුව මේ ගමේ කොයි කවුරු ආවත් මට ඇවිත් කියනවා. නොකීපු හන්දා මං හිතන්නේ ඒ මේකෙ කැටු ඇවිත් නැතුව බොටා. ඔයි ගල්මැදින් මෙහාට ආපුන්නේ මේ ගම් පොජ්ජේ රඳන්නේ එක පවුලක් වෙද? වසංගත සන්ධියේ පවුල් හතක් මේ ඇවිත් උන්නා. උන්ගෙන් සුදු බණ්ඩා කුරුදු වීන්ට පණන් උණා. අප්පු හාමිගේ ළමයිනුයි ගෑණි මිය දිච්චි. ඒකා දැන් පොල්ල බැද්දේ ලපටි අඹුවක් තියාගෙන ඉන්නවා. හිමිටියාමි ගමන්ඩි ඉඩම් බෝවේ පණන් උණා. මේ ඉන්නේ ඔයි මුදලාලි විතරයි. ඔයි ගමන්ඩි හොන්ඩේ පොකුටු කළු පාට වටයා. ඔව් 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 සෝමාරි මෝඩයා. පාපුතා සීවෙත් ඔය හඳුන් පොත් ඒ ගාන්ට තිබා ගන්නවා. ඒක ගම් පොච්චට පණන් ගීල තුන්දොහ කාවර වෙද මොකා නම විකන්තරාවක් විලා වෙද? අදි උඹලා සංකා ගන්ට කාරි නැතුවා බලපව්. ඒක කෙලා කැටුම් මේ කොන රඳන්ට හිට පානු පැයෙන් ගාටන්නේ නැතුන් කියලා. ඔය සේරම විනැම් බෑසි රිංගුඩ කමරාල ඇත්තු නිසාවෙද? කවස කපටියා. ඒකා දැන් තාඩිගේ පැල්කොටේට රිංගන්ට තිබාගෙන කීන්නේ. මයේ පුතා ඇත්සර වැටුනොතින් ඕක යස ආණ්ඩු මට්ටුවක් කේ ගන්නවා.
කතා කියන්නේ? කවුරු මට කතා කියන්නේ? කොරමල අයියා. මෙනිකා. මෙනිකා. ඔයියා මං හොයාලේ කියලා මං තිස්ස දෙවේලේ ඇස් දෙක මගට යානුන්නේ. මට විශ්වාස තිබුණා අයියා මං හොයාලේවි කියලා. මැනිකා ඇන්න ගිය දුහේ හිටන් මං ඔයියා හොයනවා. ඔයි මැනිකා කැටුන් ආවුන්. උන්ට තදි බාලා උඹලා ඇන්න යන්ටයි මං ගෑටව්වේ. නාට දැන් මයින් පලක් නැතුව අයියා. මොකේ මැනිකා කී ගන්නේ? ගමන්ටි මාව තියාගත්ත අයියා. ඉතහුම් මං කැටුවෙද්දි ගමන්ටි මාව බැද්දට හොහාන ගියා. මං කෑමොර දෙද්දි මන්ඩි බව තියාගත්ත. පතු දැන් ජීවත්වෙන පලක් නෑ අයියා. මං පණනාගන්න තුන් උන්නේ එක වංගියක් කරේ අයියා ඇස්සර ගැටෙන්ට හිත තිබුණු අන්ත. ඒ වුණාට මැනික කැටුන් යන්ට මං මනාපයි. එක 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 ගිය මක් ඇන්න යන්ට අයිය මනාපයි. එනම්මා මැනිකයි මනාපෙට හෙම වුණා නෙවෙයි. ඒ ජඩයි මැනික කැටුන් ඇවිදින් හෙම කළාට ඔයියා මුණා කේන්නේ. මුණා කෙලත් මැනිකයි හඳුම් පොත මට විත්ති මන් දනිත්. ඔයියා දැනුත් මනාපනං මං මනාපයි. අයියා හෙම කල්පනා කියනවා නම් මුදු සන්තෝසයි. ඉන්න තියෙනවන මුටීට වඩා සංතෝෂයක් නැතුවා. ඔයි මැනිකා ඔයියා ඉන්න තැන ඔය වීර ගහට ඔබ්බෙන් පේන්නේ. ඔ දැන් ගමන්ඩි ඒකන් හේනක් හදාන උඹුගේ කඳුර ඉස්සව්වේ වැඩිපුර රඳන්නේ හා. ඔය ගමන්ඩියට යස තරවටුවක් කේන්ට ඇත්නම් උන්ද එක අංකරල්ලන්ට කාරියක් නැතුව අයියා මහවින්න ඇයියක් වෙන්න පුළුවන්. ඒ මොක අංකරල්ලන්ට තිබා ගත්තොත් ඔයිය මා හදි කැහෙන විස්තිය උන්ද දැනගන්න. එය වුණොත් අපිට හදිගැහෙන් තීඩක් නැතුවා. උන්ද වැඩිපුර රඳන්නේ කේකන් හේනි. උන්ද නැති අවදී අපිට හදිගැහෙන්ට පුළුවන්. හෙම හදිගැහෙන්නේ මොට මැනිකා දැන් මයිට් කැටුන් යන්. උන්ද එක්ක ඉන්ට මයි මනාපයක් නැතුව අයියා. මා මනාපයි අයිය කැටුම් විගහෙන් කූඩුවෙන්ට. එනම් හොඳ එහෙනම් අයිය මාකෙටුන් කොයිබට ගාතන්නේ? මයි පෙල් කොටේට. මාකෙටුන් ගිය වගවික්කු දෙන කමරාල කැටු තමන්දි මා හොයාන එන්ට බැරි නැතුව. අයියට අදම මාකෙටුන් හිමේ පණක් දෙන්න පුළුවන්. අපට මේ හැම විසාදියක්ම වුණේ අයියා හිමේ පණක් දෙන්න පහු දාපු වන්දා. මං දැන් අයියා කැටුන් ආවත් අයියට අදම හිමේ පණක් දෙන්න බැරුවා.
මං ඔයයි සමනාපෙන් මෙහෙම කියනවා නෙමෙයි අයියා. මං කියන්නේ සත්‍ය. කුරුමලා අයියා. ගමන්දි හැම සුමානෙ මෙහෙට මහා ඔය පොළට කෙහෙ කන්න යනවා. පොළදාට කලින්ද හවා යන්නේ. එන්න පොළදාට පහුව දවුදී. ඒ දෙයට අයියන්ට ඒ එත්තුන් අපිට හිමේ තමක් වෙන්ට හැකි අයිරුවත් බලානන්ට මිනිසක්කුවේ වෙනත් තැවකොට මතිහන්ද උන්දට ආරංචුවෙන් නිදක් නැතුව අපිට අපිට නිස්කාන්සිය හදිත හැට කිරීම ඒ ඇත්ති මේ වෙද්දිත් මය ගැන හිත් පොජ්ජ සංකාකේනවා. ගමන්ඩි ඒ ඇත්ති සැලයෙක්වාය හිරකුරාන. ඕනෑ විඩක මයත් කැටුම් ගාටන්ට ඒ ඇති මනාපයි. ඉතින් එහෙ වෙච්චි මයත් කැටුම් ඒ ඇති කොහොමේ ගාටන්. මාපුතා ඒ කෙලා මෙහිට කැටුම් එන්ට බැරුවා. ගමරාලගේ ඉරියව්වල් මයේ හිත් පොජ්ජට හරි නැතුවා. ඒත් මේ ඔතෑනි වැද්දන් කැටුම් හිමේ වසන්තයන්ටත් බැරුවා. මට මේ ගම දැන් අපෝවීලා. උන්ද අපිලව ගෙන්නැව්වේ අපේ වැදිගෑනුම් උන්දගේ අමුකමට තියාගන්ට වෙන්ට තිමා පුතා. දැන්ද වැල් කොටවල් කීපයකම බොක්කස්සිත් රිංගනවා. ඔය කෙලා ගෙනාවොත් ඒකිවත් තියාගන්ට උන්ද දත කයිමා පුතා. එහි වෙච්චි ඔබට උන්ද කැටුම් පොරවදින්ට වෙයි. ගමේ කාලා වැදිගෑනුන්ට කොංචි කියනවා. ඒ අන්දා ඒකිත් කැටුම් වෙනතක් හොයාලා පඩම් වෙයා. ඔයි මියදනකං අපි මේ කොන රඳන්නම් මා පුතා. අඩ ඒ ඇති කැටුම් හිමේ පනංවිලා පැටුන් හදාන කමට වරේ එතුන් දොහක් ඉමේ රඳාප. මා පුතා ඒකෙ හොයානුම් මෙහෙට්ට ගාටන්ටත් බැරි නැතුවා. නැතුම් වෙච්චි අහල ගංගුල හොයයි. ඔබට පුළුවන් හීන බැත්තට ගාටන්ට. ඒ කොනේ මගේ නගා ඉන්නවා. ඒකෙ සහේ තැන්න ඉන්නේ හිංගල ඇත්ති. ඒකෙ හදි ගැහිලා පැල්කොටයක් අටවාගෙන ඒ කොනේ රඳාපන්.